You the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the news at 10. Ibon. අදත් දේශ විදේශ උණුසුම් තොරතුරු රසක් අපසතුයි මේ ප්‍රවෘත්ති වර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන කුවත් ප්‍රකාශය මම දනුෂ්ක සෙනිරත්න මම කුෂානි පාරිස් අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙතයි විශ්ව සම්මත කරගත් ආකාරයේ නීති විරෝධී නීතිච්ච සංගමේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක් සඳුදා විශේෂ ප්‍රකාශයක් රංජන්ට එරෙහිව නීතිඥ සංගමයේ අග විනිසුරුට කරුණු කියයි. කොළඹ රතවහන නීති කඩ කරන්නන් අල්ලන්න අද සිට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මහමග. නුවරට අධිවේගී අවශ්‍යයි නමුත් ගසා කෑම් එපා. කන්ද උඩරට සංවර්ධන ඇමති කියයි. නියමිත ටෙන්ඩර් කරවට නැතුව වෙන කෙනෙකුට දෙන්න කියලා කියන්නේ නැහැ. නමුත් අපිට පාර ඉක්මනින් ඕන. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ආකාරයේ නීති විරෝධී බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම සංගමේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකින් පසු එහි සභාපති නීතිඥ යූ.ආර්.ඩී. සිල්වා මහතා මෙලෙස මාධ්‍යයට අදහස් දක්වා සිටියා. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය අපගේ නීතියට අනුව කටයුතු කරන්න අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතුයි කියන පදනම ප්‍රකාශ කර තිබියදී සහ විශේෂයෙන්ම ඡන්දය කල් තැබීම පිළිබඳව මතයක් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී ජනමත විචාරණයට යොමු නොකර කාන්තා නියෝජනයට අදාළ කොටස ව්‍යාප්ත කරමින් පිටු 31කින් යුක්ත සංශෝධන ඇතුළත් කර තිබීම සම්බන්ධව නීති සංගමේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නීති සංගමේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය කළ ඒකමතික තීරණය තමයි මෙම ක්‍රමවේදයට යාම සම්බන්ධව රජය විසින් අනුගමනය කරන මේ ක්‍රියාපටිපාටිය ඉතාම භයානකයි. එය නීතියේ ආධිපත්‍යයට ඒ සම්බන්ධයෙන් බොහොම දරුණු ලෙස බලපානවා. සෞදා දිනයේදී අප විසින් අපගේ ලේකම්තුමා හරහා විශේෂ ප්‍රකාශයක් ජනතාවට නිකුත් කරනවා. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විනිසුරු වරුන් සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අග විනිසුරුවරයාට කරුණු දක්වා තිබෙනවා. අගවිශකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂතුමන්ලා ඒ පිළිබඳ සලකලා බලලා යම් නිගමනයකට එළඹුණොත් ඒ බහුතර නිගමනය අනුව රංජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ අපහාස කිරීමට එසේ තමන් කරනු ලැබුවාද එසේ නොකළා නම් ඒකට හේතු කවරේද ඔහුට විරුද්ධව ක්‍රියා නොකළ යුත්තේ මන්ද යන්න ප්‍රකාශ කිරීමට සිදු වෙනවා. ඉතින් මේ කරුණ අප ඉතාමත් දැඩිව උනන්දුවෙන් බලාගෙන සිටිනවා. කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් හඳුනා ගැනීමට අද සිට විශේෂ පැටවිලියලක් ආරම්භ කෙරුණා. සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සාමාන්‍ය වාහනවලින් කොළඹ නගරය තුළ ස්ථාන කිහිපයක් ආවරණය වන පරිදි ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් නිරීක්ෂණය කරනු ඇති. ඉන් අනතුරුව මාර්ගයේ රාජකාරී සඳහා යොදවා ඇති නිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මගින් අදාළ වාහන නවතා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. බලාපොරොත්තු වෙනවා හයි ලෙවල් මාර්ගය, බේස් ලයින් පාර, ඊළඟට අපි හෝටන් ප්ලේස් එක, මේ මාර්ගය සහ ගාලු පාර ප්‍රදේශවාසීන් යොදාගෙන මාර්ග නීති කඩ කරන විනීතභාවයක් නැති රියදුරන් පිළිබඳව සහ වාහනය පිළිබඳ හඳුනා ගැනීමක් කරනවා. ඔහුගේ ඒ වරදේ ස්වභාවය අනුව එක්කෝ දඩපත්‍රිකාවක් එහෙම නැත්නම් අධිකරණ ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමක්, එක්කෝ අවවාද කිරීමක්, ඒ විදිහට දෙයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් මුතුමා චෝදනාවක් තියෙනවා මාර්ග නීති කඩ කරාම පොලිස් නිලධාරීන් කවුරු සිල්ලනවා නැත්නම් අල්ලස් දෙල බේරෙන්න බලන්න පුළුවන් මොකක් හරි එහෙම ජනතාව කියනවා මේක අපෙන් ඉල්ලනවා කියලා. ඒකෙන් ජනතාවට ලබා දෙන ප්‍රමුඛ අතර පණිවිඩයක් කරලා පැහැදිලිව මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම ඒක පිළිගන්නවා. ඒ පිළිගන්නවා. ඒ වගේම ඒ අයට මම දැනුම් දෙන්න කැමැති කරුණා කළා මේක ප්‍රතික්ෂේප කරන්න. ඔබට ආයුධයක් තියෙනවා. ඔබට නිකරුණේ වරදක් සිදු වෙන්නේ නැතුව ඔබව යම්කිසි වෙලකට පීඩනයටපත් කරනවා නම්
යම්කිසි වැරදි චෝදනා ඉදිරිපත් කරන නම් ඒ වෙනුවෙන් එරෙහිවන්න ඔබට සම්පූර්ණ සාධාරණ අයිතියක් තියෙනවා. ඔබ ඒ නිලධාරියාට පැහැදිලි කරලා දෙන්න. එතනින් ඒක ඒ තර්කයේ තුල ඒක පිළිගන්නේ නැතුව ඒ තත්ත්වය යනවා නම් ඔබ ඊළඟට ඉන්න නිලධාරීන්ට ඒ බාරවෙ ඉන්න රතවහන බාරේ ඉන්න ස්ථානාධිපතිවරයාට පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට මම දැනුම් දෙන්න පුළුවන් බරපතල තත්ත්වයක්. එහෙම දැන් තියෙනවා නම් කරුණාකර මම වෙනදා වගේ මම නැවත ඔබට මගේ ජංගම දුරකථනය දෙන්න කැමැති 0718 59 1002 ඒ වගේම මගේ අනිත් ජංගම දුරකථනය 0717 58 22 22 වංචා දූෂණ හෙළිදරව්වමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳව කන්ද උඩරට සංවර්ධන මාත්‍ය SV දිසානායක මහතා අද මාතලේදී අදහස් පළ කළා. වංචා කතා කියන එක රටේ නීති ක්‍රියාත්මක කරලා බලන්න ඕනේ. ඒ ටෙන්ඩර් වල ප්‍රශ්නයක් තියෙනවා නම් ටෙන්ඩර් කැදීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් ටෙන්ඩර් කැඳෝපියක් කෙනාට නොදී වෙන එක්කෙනෙකුට දෙනවා දීලා තියෙනවා නම් ඒවා පිළිබඳව ඒ අදාළ අය බලා ගන්න ඕනේ. නමුත් අපිට අධිවේගී මාර්ගය ඕන. අපි මේක මේ 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 අධිවේගී මාර්ගය නැති නිසා නුවර ජනතාව කන්ද උඩරට ජනතාව විශාල දුකක් විඳිනවා. දැන් මේ පාර අපට ඕන. හැබැයි ඒකෙන් සල්ලි හොරකම් කරන්නේ පාර හදන්න කියලා අපි කියන්නේ නැහැ. ඒකෙන් ගසා කන්න කියලා කියන්නේ නැහැ. නියමිත ටෙන්ඩර් කරුවට නැතුව වෙන කෙනෙකුට දෙන්න කියලා කියන්නේ නැහැ. නමුත් අපිට පාර ඉක්මනින් ඕන. දිගින් දිගටම සිදු කළ මාධ්‍ය අනාවරණවල අධිවේගී මාර්ගය ඉදිකිරීම වරදක් බව කිසි විටක සඳහන් වූයේ නැත. මාධ්‍ය පෙන්වා දුන් ගැටලුව වූයේ අධික පොලියකට තවත් විවිධ ගාස්තු ගෙවමින් වාණිජ ණය ලබාගෙන මේවා ඉදිකිරීම පිළිබඳවයි. ප්‍රමුඛතාව දී විසඳිය යුතු ජනතා ප්‍රශ්න ඕනෑ තරම් තිබියදී මෙවැනි ණය ලබාගෙන මාර්ග ඉදිකිරීමේ වන්දිය ගෙවන්නට සිදුවන්නේ අනාගත දරු පරපුරටයි. රජයන් දෙකක් අතර ණය මුදලක් නැත්නම් ජයිකා වැනි සහනදායි පදනමින් ණය ලබා ගත හැකි ක්‍රම අතහැර ජපානයේ ටෝකියෝ මිත්සුබිසි බැංකුවෙන් මේ මාර්ගයට ණය ගැනීමට සූදානම් වෙයි. ඇමරිකානු ඩොලර් බිලියනයක් නැත්නම් දල වශයෙන් රුපියල් බිලියන 153ක් ලබා ගැනීමට සූදානම් වන අතර ඒ සඳහා ගෙවන ඉහළ පොලියට අමතරව 10.07% රක්ෂණ මුදලක් 1.1% සූදානම් කිරීමේ ගාස්තුවක් හා තවත් 0.025% කොමිස් ගාස්තුද ගෙවීමට එකඟතාව පළ කර තිබෙනවා. මේ අනුව මාර්ගයේ ඉදිකිරීමට ගන්නා ණය මුදල වෙනුවෙන් අති විශාල මුදලක් ආපසු ගෙවීමට සිදුවන්නේ රටේ ජනතාවට නොවේද? සහනදායි පදනමට ජපාන රජයෙන් නැතිනම් ජයිකා ආයතනයේ ණය ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරගත්තේ ඇයි? ඊට හේතුව තුන්වැනි අදියරේ පාරිසරික ශක්්‍යතා ඇගයීම් අවසන් නොකර ණය ගැනීමට යාමද? පාරිසරික ශක්්‍යතා ඇගයීම් නොසලකා ඉදිකිරීම් ආරම්භ කළ පසුව ඇතිවන ගැටලුවලට විසඳුම් සෙවීමේ වියදමද අවසානයේ රටේ ජනතාවටම ගෙවීමට සිදුවනු ඇති? වඩාත් බරපතලම ප්‍රශ්නය වන්නේ කොන්ත්‍රාත්තුව ලබා දීමට තෝරාගත් ජපානයේ ටයිසේ සමාගමයි. ලන්සු ඉදිරිපත් කළ පළමුවැනි අවස්ථාවේම ටයිසේ සමාගම ලන්සු අපකරයක් නොමැති නිසා ප්‍රතික්ෂේප වුණා. දෙවැනිවර ලන්සු ඉදිරිපත් කිරීමට ඉඩ දුන් අවස්ථාවේ ඔවුන් ඉදිරිපත් කළේ වැඩිම ලන්සුවයි. මේ අනුව ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ ටයිසේ සමාගම සුදුසුකම් සම්පූර්ණ නොකළ සමාගමක්. මෙවැනි ටෙන්ඩර් මගඩි නිසා වරක් ජපානයේ සාධාරණ වෙළඳ කොමිසම ටයිසේ සමාගමට අපරාධ චෝදනාද ගොළු කළා. ටෝකියෝ නගරයේ ඉදිකිරීමක් කරමින් සිටියදී මාර්ගයේ ගිලා බැසීම නිසාද වරක් මේ සමාගමේ ඉදිකිරීම පිළිබඳව බරපතල ගැටලු මතුවුණා. ටයිසේ සමාගම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කොන්ත්‍රාත්තුව සඳහා ඉදිරිපත් කළ ලන්සුව රුපියල් බිලියන 134ක්. මේ මුදලට උපදේශන ගාස්තු, ඉඩම් අත්පත් කිරීම හා යලි පදිංචි කිරීම සඳහා යන වියදම් ඇතුළත්ද? ඇතුළත්නම් මාර්ගය ඉදිකිරීමේ මුළු වියදම කීයද? මෙවැනි ප්‍රශ්න රැසක් තිබියදී ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයා මේවා පිළිබඳව කරුණු පැහැදිලි නොකර මහා සංඝරත්නය හමුවේ උන්වහන්සේද නොමඟ යවමින් සිටී. ගමනාගමනය පහසු කිරීම සඳහා මාර්ග ඉදිකිරීම පිළිබඳව මාධ්‍ය සහ ජනතාව කිසි විටක ප්‍රශ්න කරන්නේ නැත. එහෙත් නූපන් දරුවන් පවා ණයකරුවන් කරමින් බිලියන ගණනින් මුදල් නාස්ති කරමින් සාක්කු පුරවා ගැනීමට කිසිවෙකුට ඉඩ දීමට ජනතාව සූදානම්ද නැත. අධික පොලියට වාණිජ ණය ගැනීමේ ආදීනව අගමැතිවරයාම පසුගිය දිනක පැවසුවේ මෙලෙසින්. From about 2006 2006 සිට අපේ දේශීය හා විදේශීය වශයෙන් ගන්නා වාණිජ ණය ප්‍රමාණය වැඩි වුණා. මෙම මුදල් වචේ භාවිතා කළේ යටිතල පහසුකම් වෙනුවෙන්. ප්‍රශ්නය වුණේ මෙවැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති හරහා කිසිම ප්‍රතිලාභයක් තිබුණේ නැහැ. ඒ නිසා 2013 වන විට අපේ රජයේ ආදායම ණය වාරික ටික ගෙවා ගන්නත් මදි වුණා. දිස්ත්‍රික්ක ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකදී පළ කළ අදහස් මේ. රජයේ සේවකින්ට අපේ පක්ෂයේ දේශපාලකකින්ට
ඕනේ තරම් හොරකම් කරපල්ලා අහුවෙන්න විතරක් එපා කියලා මම කිව්වේ නෑ. හොරකම් කරනවා අල්ලනවා වගේ අම්මා හොරකම් කරනවා අල්ලනවා කියලා මම පැහැදිලිව කියලා පටන් ගත්තා. එහෙම කෙරුවා. අවුරුද්දක් දෙකක් යනකොට ඇමතිවරු අස් කෙරුවාම ඇමති මණ්ඩලයෙන් ඇමතිවරු මාරු කෙරුවා. වැරදි කරනවා ඔක්කොච්ච මට ඔක්කොච්ච අධිකරණ වලට ඇදගෙන යන්න අවශ්‍ය වෙන්නේ වේගසරේ කටයුතු කරපු නිසා. මිනිසාගේ ළඟම හිතවතා ලෙසට සැලකෙන්නේ බලු සුරතලා. නමුත් සැලකුම් ලබන සුරතලුන් සිහිම පොදු ස්ථානවල අතරමං කර යන පුංචි සුනක පැටවුන් අපට දක්නට ලැබෙනවා. එවන් සමාජයක දෙවිවරුන් වන් මිනිසුන් පිරිසක් සුනකින්ට පිහිටවන ස්ථානයක් සොයා අපි ගියා. මේ බැලිකම පිහිටි සුනක සුබසාධන මධ්‍යස්ථානයක්. අයාලේ යන සුනකයින් රැක බලා ගන්නා මේ ස්ථානයේ විවිධ අනතුරුවලට ලක් වූ සුනකයින්ට ජීවිත දානය දෙන බවට මේ දර්ශන සාක්ෂි දරනවා. මෙහි පිහිට පතාගෙන පසුගිය සතියේ කළුව රැගෙනාවේ පොළොන්නරුවේ සිටයි. පොළොන්නරුව ප්‍රදේශයේදී ගොයම් කපන යන්ත්‍රයකට හසුවීමෙන් පැටවුන් බිහි කිරීමට ආසන්නව සිටි සුනක දේනුවක් වූ කළු බරපතල තුවාල ලැබුවා. අනතුරින් ඇගේ කකුල් තුනක් සම්පූර්ණයෙන් කැඩී බෙන්නූ අතර බොහෝ දෙනෙකු සිතුවේ ඇගේ ජීවිතය එතනින්ම හමාරවනු ඇති බවයි. පොළොන්නරුවේ ධම්මික බණ්ඩාර අමරසිංහ මහතා ඇතුළු කිහිප දෙනෙකු නිසා කළුවට ප්‍රතිකාර සඳහා මේ සුනක සුබසාධන මධ්‍යස්ථානයට පැමිණීමට වරම් ලැබුණා. කළුවට අවශ්‍ය රෝද කරත්තයක් ලබා දෙන්නටත් දැන් සියල්ල සූදානම්. තවමත් කෙලවරක් නැතිව පීඩා විඳින අලි මිනිස් ගැටුම හේතුවෙන් පීඩා විඳින අම්පාර පානම නෙළුම්පොකුණ බෙරු ගම්මානයේ ජනතාවගේ කතාවයි මේ. මීට වසර 5කට පෙර නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිදි කළ නෙළුම්පොකුණ බෙරු ගම්මානය නිවාස 50කින් සමන්විතයි. අදවන විට බෙරු ගම්මානයේ ජනතාව බේතියට පත්ව ඇත්තේ අලි කරදර හේතුවෙන්. තාලි ඇවිල්ලා මගේ ගෙදරට එහා පැත්තේ ගෙදර ගිහපාලා ඔක්කොම කර විනාශ කරලා ගිහින් මේකම අපිට යන්නේ මන් මාවත් නැහැ. රෑ 10ට දරුවෝ අර මේ පාරේ එනවා. මම සමහරක් වෙන මහත්තයා වැඩ ගිහින් මහත්තයා ගෙදර නැති වෙලාවට දරුවෝ අරන් පාරේ එනකොට ඔය අනතුරු සිදුවුන කිසි දෙයක් කෙනෙක් නෑ අපිට හොයලා බලන්න. නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් ගමන්නේ වටා ඇති අලි වැට අලින් කඩා දමා ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ පානම අභය භූමියේ සිට අලින් ගම් වදින බවයි. අපි නිදානෙද්දී ගෙදරට සද්දයක් ඇහුණා. ඊට පස්සේ අපිද හොරෙක් කවුරු හරි ඇතුළු වෙලා කියලා දාන තමයි ඒ දොර අරගෙන පිටිපස්සේ ලයිට් දාන මම එළියට පැනලා. එළියට පැනද්දී අඩි 3ක් විතර ඉස්සරහින් අලියා. ඉතින් ඒ අවස්ථාවේ මම ඉක්මනටම දුවගෙන ගියාසර ගිහලා වාදනය කරන් තට්ටු කරලා තමයි අලිය එළව ගත්තේ. තාරියක් ඉස්සරහම අනිවාර්යෙන්ම මගේ ජීවිතේ අනතුරේ. මේ අතර අම්පාර ලාහුගල හුලන්නුගේ වීගබඩාවද ඊයේ රාත්‍රියේ වනාලින්ගේ ප්‍රහාරයට ලක් වුණා. අප වාර්තාකරු පැවසුවේ මෙම වීගබඩාවට වන අලි ප්‍රහාර එල්ල වූ තුන්වන අවස්ථාව මේ බවයි. ඓතිහාසික දිගමඩලු ඇසළ පෙරහැර මංකල්‍ය වේදි සංචාරය කරන දෙවන දින ආදායි. ඒ පිළිබඳව තොරතුරු කෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු හෂාන්ත අත්නායක. ශබ්ද පූජා පවත්වමින් ආලෝක පූජා පවත්වමින් පින් බිමක් සේ මේ වැඩම කරනු ලබන්නේ එවැගේම මේ ගමන් කරනු ලබන්නේ ඓතිහාසික දිගමඩලු ඇසළ පෙරහැර මංගල්‍යය. ඉතින් ජාතීන් අතර සංහිඳියාව පිළිබිඹු කරන පෙරහැර මංගල්‍යයක් ලෙස අපට මේ පෙරහැර හඳුන්වීමා දීමේ හැකියාව තිබෙනවා. ඉතින් සබරගමු නර්තන උඩරත නර්තන වලින් සමන්විත මේ පෙරහැර මංගල්‍යයේ අද දවසේදී අලි ඇතුන් 13ක පමණ ප්‍රමාණයක් ගමන් කරනු ලබනවා. විශේෂයෙන්ම අද දවසේදී සදාතනික කරඬුව රැගෙන පෙරහැරේ ගමන් කරනු ලබන්නේ රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා. ඉතින් අපි නිරන්තරයෙන්ම මේ දිගමඩලු ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිට තොරතුරු ගෙනාවා නන්දල විමල සූරේ සමගින්. මම ආශාන්ත අත්තනායක දිගමඩලු ඇසළ පෙරහැර මංගල්‍යයේ භූමියේ සිට. හම්බන්තොට මහලේවායේ ජාතික සේවක සංගමේ හමුවක් අද පස්සරුවේ පැවැත්වුණා. එය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
අද දේශපාලකින් හැටියට අපි ආයතනයේ අභ්‍යන්තර ටෙන්ඩර් ක්‍රියාවලිවල අපි කිසිසේත් මැගිලි ගහන්නේ. ඒ නිසා තමයි මේ නිලධාරී මණ්ඩලයේ 200ක් ඉස්තිර කරන්නට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම පාරිතෝෂික දිනුමක් ආරම්භ කරලා අද වෙනකොට එහි 150,000ක් තිබෙනවා. මෙහිදී මහලේවායට බඳවාගත් නවක සේවකින් සඳහා පත්වීම් ලිපි ප්‍රදානයද සිදු කෙරුණේ අමාත්‍යවරයා අතින්. බුලත් සිංහල පොලිසියේ සිරමෙතිරිය තුල සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ පලා ගොස් තිබෙනවා. එලෙස පලා ගොස් ඇත්තේ හෙරොයින් සම්බන්ධයෙන් අතරකුටගෙන සිටි සැකකරුවෙක්. ඔහු සිරමෙතිරියේ බිත්තිය සිදුරු කර ඇතැයිද පොලිසිය සඳහන් කළා. පොලිසිය පැවසුවේ 29 හැවිරිදී පලා ගිය සැකකරු බුලත් සිංහල පිහිටි ඔහුගේ නිවස ආසන්නයේදී අතරකුටගත් බවයි. දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් දුහුටේ. කොහුවල ඇන්ඩර්සන් පාරේ ලොරියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක් CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තිබෙනවා. හැටන් සිට මස්කලේ දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් නිව් වෙලිගමදී ප්‍රපාතයකට පෙරළීමෙන් අද උදෑසන අනතුරක් සිදු වුණා. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනෙකුත් තුවාල ලබා තිබෙනවා. තලාව කිරලෝගමදී යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කලුවක ගැටීමෙන් අද දහවල් අනතුරක් සිදු වුණා. යතුරුපැදිය පදවා ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක් වන අතර අනතුරින් සිසුවා ජීවිතක්ෂයට පත් වුණා. මාතර මිරිස් ප්‍රදේශයේදී පිටුපසින් පැමිණි ලොරියක් යතුරුපැදියක ගැටීමෙන් අද පස්සරු වියනතුරක් සිදු වුණා. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත ගැබිනි මවක් සහ ඇගේ ස්වාමි පුරුෂයා බරපතල තුවාල ලබා තිබෙනවා. වැලිගම කප්පරතොටදී යතුරුපැදියක් ලොරියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද පස්සරු වේ තවත් අනතුරක් සිදු වුණා. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කරාපිටියේ ශික්ෂණ රෝහලට තුරත් කර තිබෙනවා. වෙන්නපුව වයිකාල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත දහවල් විදුලිසර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. යකඩ කෙක්කකින් දෙල් කැඩීමට යාමේදී එය දෙල්ගස සසලේ නැද තිබූ අධිබලති විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයාට විදුලිසර වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් තායි රාජා පෙරහැරකට සහභාගී කරවා යලි රැගෙන යමින් සිටි ලොරි රථය අද දහවල් අනතුරකට ලක් වුණා. කටුගස්තොට ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් තායි රාජාට අනතුරක් සිදුව නැහැ. හංවැල්ල ජල්තර මංකඩපාර ප්‍රදේශයේ සිමෙන්තිගල් නිෂ්පාදනාගාරයක් මුවාවෙන් පවත්වාගෙන ගිය අනවසර මත්පැන් ස්කාගාරයක් වැටලීමට හංවැල්ල පොලිසිය සමත් වුණා. මෙහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර මත්පැන් ලීටර් 225ක් සහ ගෝඩා ලීටර් 21,000ක් සොයා ගැනුණා. වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ නිවාස හතරක් අද දහවල් ගිනිගෙන විනාශ වුණා. කොළොන්නාව තෙල්පිරිපහදුවේ ගිනිනිවීමේ ඒකකයේ සහ ග්‍රෑන්ඩ් පාස් ගිනිනිවීමේ ඒකකයේක්ව ගින්න මැඩ පැවතු අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. එහා පැත්තේ ගෙදර කෙනෙක් ඇවිල්ලා කෑ ගහලා කිව්වා අපිට මෙහෙම ගින්නක් ඇති වෙලා කියලා. ඊට පස්සේ අපි බලනකොට ගෑස් ද කොහෙද තුනක් පිපුරුවා. ගෑස් ටැංකි තුනක් තමයි ගෙදර කවුරුවත් ගෙවල් තුනේම නැහැ. තුනේම හිටියේ නැහැ. ජනතාවගේ සුවදුක් බැලීමට අද පස්සරුවේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳලපිටිය මහතාද පැමිණියා. ශ්‍රී ලංකා ජපන් පර්යේෂණ සමුළුව අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේදී ආරම්භ වුණා. අද සහ හෙට පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ එරට විශ්වවිද්‍යාල කිහිපයක් එක්වයි. ළමා උපදේශනය පදනම් කරගනිමින් උදයා දේවාමුල්ල මහතා විසින් රචිත මමයි අම්මයි තාත්තයි කෘතියේ එළිදැක්වීම අද පෙරවරුවේ නිදහස් චතුරස්‍රයේදී සිදු කරුණා. හදිසි අනතුරකින් මියගිය දංකොටුව දික්විල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් තැනීම සඳහා ආධාර ලබා දීම අද සිදු කරුණා. ඒ පූජ්‍ය බතරමුල්ලේ සීලරත්න හිමියන්ගේ සහ ප්‍රදේශවාසී ව්‍යාපාරිකයන්ගේ ධන පරිත්‍යාගයෙන්. දොම්පේ රඳාවාන කිතුල කන්ද ඉහළ දෙනිය වැව ප්‍රතිසංස්කරණය අද ආරම්භ වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල ශාන්තානා විද්‍යාලයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ පාගමනක් අද වත්තලදී පැවැත්වුණා. ඒ පාසල් සිසුන් ආදි සිසුන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මේ දියමන්ති වැනි වටිනාකමින් යුක්ත වුණු රටට යුග පිරිස් බිහි කළ වත්තල ශාන්තන්තුන් විද්‍යාලය අද සතුට සමරන මොහොතේ මේ සඳහා ඩියුටි ෆස්ට් හා එක්කුණු නිවුස් ෆස්ට් අපි ඉතාමත්ම සතුටින් ආදරෙන් පිළිගන්නවා.
ගුඩ් මාගට්ටි ඇරඹි ගම්මැද්ද කුටියට මේවර විට නගරයේ ජනතාවගෙන් විශාල වශයෙන් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සෑම සෙනසුරාදාවකම කොළඹ තුරක තරඟ පිටියේදී පැවැත්වෙන ගුඩ් මාකට්හි පැවැත්වෙන ගම්මැද්ද සවිය කුටිය අදත් පැවැතුණා. ගම්මැද්ද ව්‍යාපෘති යටතේ සිදු කරන සංවර්ධනය පිළිබඳව නාගරික ජනයා දැනුවත් කිරීම මෙහි අරමුණයි. මම දන්නවා මේ රජය සහ බලයලත් නිලධාරීන් කළ යුතු වැඩ කොටස් ගොඩාක් ගම්මැද්ද ප්‍රෝග්‍රෑම් එකෙන් කරනවා. ඉතින් ඒක ඇත්තටම අලුත් සංස්කෘතියක් ඇති කිරීමක් වගේ මාධ්‍ය ආයතනයක් විශේෂයෙන් මිනිසුන්ට කියන්න බැරි ලොකු සතුටක්. සාමාන්‍යයෙන් කොළඹදී දක්නට නොලැබෙන ගම්බද ආහාර අත්කම් නිර්මාණ දේශීය ව්‍යවසායකයන්ගෙන් මිලදී ගැනීමට සති අන්තයේ ගුඩ් මාකට් වෙත පැමිණෙන ඔබටත් දැන් අවස්ථාව හිමිවනවා. නාගරික සංවර්ධන අධිකාරිය සංවිධාන කළ ළමා චිත්‍ර තරඟයක් අද කොළඹ විහාර මහතෙරුන් උද්‍යානයේදී පැවැත්වුණා. මේ චිත්‍ර තරඟය පැවැත්වෙන්නේ ලෝක ජනාවාස දිනයට සමකාමීවයි. මෙම අවස්ථාවට නිවාස ආයතන කිරීම මාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජනනී ප්‍රේමදාස මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා. දරුවන් 3000ක් සහභාගී වූ මෙම තරඟයේ මූලික වටේ ජයග්‍රහකින්ට ත්‍යාග ප්‍රදානය මෙහිදී සිදු අතර අවසන් වටේ ත්‍යාග ප්‍රදාන ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයේදී සිදු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද වික්‍රමසිංහ වාතයට සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රමෝද වික්‍රමසිංහ මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා. ශ්‍රී ලංකා ක්‍රීඩකින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වෙත යොමු කළ ලිපියට දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, ඇන්ජලෝ මැතිවුස්, රංගන හේරත් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ගිවිසුම්ගත ක්‍රීඩකින් 40 දෙනෙකු අත්සන් තබා තිබුණා. අදිසි හස්තමකින් අස්වාභාවික ලෙස තරඟවල ස්වභාවය වෙනස් කිරීම පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හා තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද වික්‍රමසිංහ මහතා විසින් මාධ්‍යයට කරන ලද ප්‍රකාශ නවයක් පිළිබඳ කරුණු කෙනහැර දක්වමින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින් මෙම ලිපියෙන් ඉල්ලා තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද වික්‍රමසිංහ අද නිවේදනයක් නිකුත් කළා. උපුටා ගැනීම අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා නම් ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හෝ ඊට සම්බන්ධ පුද්ගලයෙකු සම්බන්ධ වීම තුළින් ලබදියාවන් අතර ගැටුමක් නිර්මාණය වන බව මගේ විශ්වාසයයි. ඒ හේතුවෙන් මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා නම් විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස. උපුටා ගැනීම අවසන්. 43 ජාතික මහා ක්‍රීඩාවලියේ අද මාතර කොටවිල ජාතික ක්‍රීඩාංගණයේදී දෙවන දිනටත් පැවැත්තුණා. එහි තොරතුරු ගෙනෙන්නේ ස්පෝට් ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු සජිත් ගෝවින්න. අද දවසේදී ජවන සහ පිටිය තරඟ ඉසව් 16ක අවසන් තරඟ පැවැත්තුණා. ක්‍රීඩාවලියේ මීටර 800 කාන්තා ඉසව් වේරන් පදක්කම දිනා ගැනීමට ගායතිකාභේ රත්න සමත් වුණා. ඒ මිනිත්තු 2යි තප්පර 0.747ක දක්ෂතාවයක් දක්වමින් මීටර 800 පිරිමි ඉසව්ව මිනිත්තු 1යි තප්පර 52.42 කින් අවසන් කළ ඌපලාතේ ඉන්ද්‍රනිල් හේරත් එහි රන් පදක්කම දිනා ගත්තා. කෝපෙත් විසිකිරීමේ කාන්තා ඉසව් වේරන් පදක්කම ඌපලාතේ ආයේෂා මදුවන්තිට හිමි වූ අතර එහිදී ඇය දැක්වූ දක්ෂතාව මීටර 41.05ක්. දුර පැනීමේ පිරිමි ඉසව් වේරන් පදක්කම බස්නාහිර පළාතේ ප්‍රසාද් විමලසිරි දිනා ගත්තා. ඒ මීටර 7.83ක දක්ෂ තාවක් දක්වමින් 104 සහය දිවීමේ ඉසව්වේ සහය අෂ්ටුවම අරු විදෝෂයක් හේතුවෙන් තරඟයේ ජයගත් බස්නාහිර පළාතට රන් පදක්කම හිමි වුණා. ඒ අනුව රන් පදක්කම නැගෙනහිර පළාතට හිමි වූ අතර ඔවුන් ජාතික මහා ක්‍රීඩා උළෙලේ මෙවැනි ජයග්‍රහණයක් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. මේ අතර ක්‍රීඩාවලට සමගාමීව පැවති වොලිබෝල් තරඟාවලියේ කාන්තා සහ පිරිමිදයන් ශේෂූරතාව හිමි වූයේ වායම පළාතටයි. ක්‍රීඩා උළෙලට සමගාමීව අධ්‍යාපනික ප්‍රදර්ශනයක්ද පැවැත්වුණා. දක්ෂිණ ලංකාවේ සොඳුරු ඉසව්වලින් බොහෝමයක් අපට මුණ ගැසෙන්නේ වෙරළ තීරයේ. දුටුවන් අමන්දානන්දයට පත් කරවන කුඩාවැල්ලේ පිහිටි හුම්මාණය දෙස් විදෙස් සංචාරකින් අතර බෙහෙවින් ප්‍රකට ස්ථානයක්. එහි දර්ශන පෙළත් සමගින් අද රාත්‍රියේ 10 ප්‍රධාන පුවත් ප්‍රකාශන අපි සමගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.